नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम पिन्वलोक स्वामी महांसीते नमस्कार वेवा। साधु साधु साधु। नमो बुद्धाय। श्रद्धावंत पिन्वतुनि अद अभी तब दुरुतत इगिन गन्नी सीले गिन देन सीले गिन तब कुट शक्ति सम्मा आजीव केल कन्नी निवेदि विद्यत जीवत्न निवेदी जीवित गतकोटे दिन कल्पना कर बल गिहि जीवित अभिगत वेरीपुर बेलाव वेरीपुर कल गिवानी कहमद रखी रक्षा करणुआ रखी रक्षा करी में नीद एटकोटे अभी कियमु हेमदाम सांदुदाइंदला सिकुरादा दक्वा हेमदाम फे आतक बेड करनुआ फे आतक ईट वदा अरे खाल गिवानी रेकियावत लैस्ती करनुआ नीद अभी मुख खरी खेम भीम सकस करनुआ विशेष एंदुम पाविच करना नीद समार अरे रखियावते एट कोटे गी जीवित अभिगत्तु गुदा खल गिवन्नी अरे वेदते हितिन अपि करन वेद अरे होंदीन मना कोटे नुएनीन कल्पना करन्नोने अपि मे जीविते वेरीपुर खल गिवन्नी वेदत निसा अपि मोनवाद वेद करन्नी कियला हेमदाम जीवत वीम पिनिसे अपि मोनवाद करन्नी कियला कल्पना करन्नोने इतिन कत्तिय मोनवाद कत्तिय एई रेक्याव करन्नी सल्ली हम्ब करन्नते नीद एई सल्ली हम्ब करन्नी अरे जीवत बीम पिनिसद सप संपत एकतु करीम पिनिसद नीद एटकोटे जीवत बीम पिनिसत मनवाद देवल अवश्य देन कैम बीम ओन नीद एवगीम एंदुम ओन एवगीम इन्न तेना कोन अंतिम ओन बेहे मेव मनोवाद अरे भिक्षुन महांति नमाकु गे सत्र परिष्कार नीद मे अरे मेवा अत्यावश्यम जीवत मीम पिनिस अत्यावश्यम दे मेवा थोरव जीवात्मिन बेह देन कैम भीम नत्न जीवात्मिन बेह एंदुम नत्न अरे शीतल निशा मेरेन्न पुलवान अरे एवगे मरे समाज तुल इन बे इन तेना कोन अरे सर्पे बहर करन अरे देश गुनी अरे आरक्षा देश गुनी आरक्षा वाले भीम पिनी से एवगे में बेहद तुरव मेरेन्न पुलवान इन कोड में हतर में दे अभी ओन इत कोटे गिही शाव के यो साली हम्ब करन टेटे रक्याव करनो वेद करनो ये वगे में ये साली हम्ब करला ये सेप संपत भुक्ति विदिन्नी नीद ये देख में करनो जीवत भीम पिनी से दे सेप संपत ले भीम पिनी से दे रक्याव करनो देन होंद रक्याव थियनो नारक रक्याव थियनो
දැන් අපිට තෝරගන්න පුළුවන් අපි මොනවද කරන්නේ අපි හොඳ විදියට සල්ලි හම්බ කරන්නේ නැත්නම් නරක විදියට සල්ලි හම්බ කරන්නේ දැන් අපි හොඳට කල්පනා කරන්න ඕන මේ කරුණ ගැන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඒ කියන්නේ දුකින් නිදහස් වීම ප්‍රතිපදා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සම්මා ආජීව කියලා අංගයක් තියෙනවා සම්මා ආජීව කියලා කියන්නේ මොකද්ද කතමෝච භික්කවේ සම්මා ආජීවෝ ඉද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං වුච්චති භික්කවේ සම්මා ආජීවෝ අර වැරදි ජීවිතය අත්හැරලා නිවැරදි ජීවිතයක් ගත කරන්නේ මේක තමයි සම්මා ආජීව නිවැරදි ජීවිතය එතකොට අර පෙවිද්දෙක් වේවා ගිහියෙක් වේවා සම්මා ආජීව පුරුදු අර කරන්න ඕන දැන් අද මම බලාපොරොත්තු වෙන්නේ ආජීව ගැන සූත්‍රයක් කියලා දෙන්නේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ තුන්වෙනි පොත් මහන්සේ වනිජ්ජා සූත්‍රයේ ව්‍යාපාර ගැන වදාළ දීසුම මේ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ගිහි ශ්‍රාවකයෙක් මොනවාද රැකියාව කිරීමෙන් වලකින්න ඕන කියලා පහක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි උපාසකයා විසින් මේ පස් වෙදෑරුම් වැළඳාම් නොකළ යුත්තේය ඒ කවර පසක් දෙයත් සත්ව ඝාතනය පිණිස වූ ආයුධ වැළඳාමය ඒක පළවෙනි එක දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ රැකියාව දැන් අපි කියමු කෙනෙක් වැඩ කරන්නේ ෆැක්ටරි එකේ එහි පිහි හදනවා නමුත් ඒ පිහි ආයුධ විදියට හදනවාද නැත්නම් කුසියේ උයන්න පිණිස උයන්නට විදියට හදනවාද දැන් අර පළවෙනි විදියට හදනවා නම් ඒක වැරදි ජීවිතයක් වැරදි රැකිය රක්ෂාවක් නමුත් කුසියේ උයන්නට හදනවා නම් ප්‍රශ්නක් නැහැ නේද තේරෙනවාද අන්නේ වගේ අර අපි නුවණින් කල්පනා කරන්න ඕනේ අපි කරන වැඩ කටයුතු ගැන සමහර සියුම් කරුණු අර තියන්න පුළුවන් අර කුසල් කරනවාද අකුසල් කරනවාද නුවණින් කල්පනා කරන්න ඕනේ මේ දෙවෙනි රැකියාව මොකද්ද වහල් වෙළඳාමය දෙන්නට 16 අරගෙන විකුණනවා වගේ කටයුතු වැඩ කටයුතු දැන් සමහර රටවල් තාම තියෙනවා අර මතීතන්නේ බොහෝ රටවල් අර තහනම් මේ රැකියාව නමුත් රහසින් කරනවා සමහර කට්ටිය නේද ඒ විදිහටම සල්ලි හම්බ කරන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර වැරදි ජීවිතයක් අර සල්ලි හම්බ කරන්න වැරදි ක්‍රමයක් ඒ වගේම තුන්වෙනි මස් පිණිස සතුන් වැළඳාමය එතකොට අර ඌරු හරක් කුකුල් පෝෂණය කරනවා නම් අර මස් හදන්න පිණිස ඒක වැරදි
රැකියාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උපාසක කෙනෙක් ඒ වගේ රැකියාව කිරීමෙන් වළකින්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි මොනවාද? මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාමය. දැන් මේ වචන හොඳට තේරුම් ගන්න ඕන. මත්පැන් මත්ද්‍රව්‍ය මේවා බෙහෙත් නෙමෙයි. නමුත් සමහර බෙහෙත් සනීප කරන ප්‍රමාණයට ඉක්මවා ගියොත් ඒක මත්ද්‍රව්‍යයකට පත්වෙන්න පුළුවන්. නේද? සමහර අය එහෙම දන්නවා ඇති. එතකොට ඒ බෙහෙත් හදන කෙනෙක් හදන කට්ටිය වැඩි ජීවිතයක් ගත කරනවාද? බෙහෙත් හදනවා නම් නමුත් ඒ බෙහෙත් වැඩි විදියට පාවිච්චි කළොත් මත්ද්‍රව්‍යයක්. එතකොට ඒ බෙහෙත් හදන කට්ටියට දෝෂයක් තියෙනවද? නෑ. ඒගොල්ලෝගේ කටයුතු හරි. නමුත් පාවිච්චි කරන කෙනාට දෝෂී තියෙනවා. එයා තමයි මත්ද්‍රව්‍ය විදියට පාවිච්චි කරන්නේ. ඒක හතරවෙනි රැකියාව. පස්වෙනි එක මොකද්ද? වසවිෂ වෙළඳාමය. ඒක හොඳ නැති රැකියාව. අන්න ඒ වගේ සියුම් කාරණයක් තියෙනවා මේ රැකියාව ගැනත්. දැන් සමහර බෙහෙත් අර ඒ සනීප කරන ප්‍රමාණ තීක්මවා ගියොත් මැරෙන්න පුළුවන්. නේද? ඒක අර විසට පත් වෙනවා. දැන් ඒක ගැන කතිය දන්නවා නිසා මම දන්නවා සමහර බෙහෙත් එක බෙහෙතක් මද මතකයි. ඒ අර සනීප ප්‍රමාණ තීක්මවා ගියොත් අර මැරෙන්න පුළුවන්. දැන් සමහර රටවල් වැඩිදිකාරයෝ මරනවා. නේද? පතිතන්නේ ලංකාවේ කරන්නේ ඒක. සමහර රටවල් කරනවා මතිතන්නේ. දැන් අපි ගත්තොත් ෆාර්මසූටිකල් කම්පනි එකේ උපාසක කෙනෙක් වැඩ කරනවා. එයා බෙහෙත් හදනවා. නමුත් එක බෙහෙතක් හදන්නේ ඒ සනීප ප්‍රමාණය ඉක්මවා ගියොත් මිනි මරන්න පුළුවන් ඒ බෙහෙත වශයෙන්. එතකොට සමහර කට්ටිය ඒ බෙහෙත් අරගෙන මිනි මරනවා. විෂ විදියට පාවිච්චි කරනවා. එතකොට ඒ උපාසක කෙනෙකුට දෝෂයක් තියෙනවද? එයා වැරදි ජීවිතයක් ගත කරනවාද? දැන් ඒ කම්පනි එක විස විදියට හදනවා නම් වැරදි. ඒ උපාසක කෙනෙකුට දෝෂයක් තියෙනවා. නමුත් බෙහෙත් විදියට හදනවා නම් ප්‍රශ්නක් නෑ. ඒක හොඳ රැකියාවක්. කට්ටිය සනීප කරනවා. එතකොට අපි හොඳට කල්පනා කරන්න ඕන අපි කරන වැඩ කටයුතු මොනවාද පිණිස පවතින්නේ. ඒ අන්තිම ප්‍රතිඵල මොනවාද වගේ. මහණෙනි, උපාසකයා විසින් මේ පස්වදේරුම් මෙලදාම් නොකළ යුත්තේය. ඒවා වැරදි ජීවිතයට අයිති වෙනවා. දැන් අපි කතා කරා රැකියාව පහක් ගැන. දැන් මේවා අතරින් සමහර ඒවා රජවරු අර අවසර තියෙනවා මේ රැකියාව කරන්න පුළුවන්. උදාහරණයක් ආයුධ හදනවා. දැන් රටවල් හදනවා ආයුධ. අර මිනි මරන්න පිණිස හදනවා ආයුධ සමහර රටවල්. දැන් ඒ රැකියාව තහනම්ද? අවසර තියෙනවද? අවසර තියෙනවා. නමුත්
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වලකින්න ඕන. ඒ වගේම මස් පිණිස සතුන් වැළදාමේ ඒකත් අවසර තියෙනවා. ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ ඒක වැරදි ජීවිතයක්. ඒ වගේම මත් පැන් මත්ද්‍රව්‍ය වැළදාමේ දැන් අර ලංකාවේ මත් පැන් විකුණන්න පුළුවන්. ඒක රජින් අවසර තියෙනවා ඒක කරන්න. එතකොට අපි තේරුම් ගන්න ඕන අවසර තියෙනවා නිසා හොඳයි කියලා අදහස ගන්න බෑ. අර ධර්මයේ විදියට කල්පනා කරන්න ධර්මයේ විදියට කල්පනා කරගෙන හොඳයිද නරකයිද කියලා හඳුනා ගන්න ඕන. සමහර නරක රැකියාව අවසර තියෙනවා. සමහර ඒවා තහනම්. උදාහරණයක් වහල් වෙළදාමේ. ඒක තහනම් බොහෝ රටවල් නේද. ඉතින් අපි මේ වගේ කරුණු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕන. පිළි අරන් මේ වැරදි ජීවිතයෙන් වළකින්න ඕන. ඒ වගේම මේ මිත්‍යා ආජීව වැරදි ආජීව ස්වාමින් වහන්සේලා තත් බෙතෙන්න පුළුවන්. මේ වගේ රැකියාව නෙමේ දැන් ස්වාමින් වහන්සේලා රැකියාව කරන්නේ අද ඔක්කොම පරිෂ්කාර අපි හම්බ වෙන්නේ අපි පිළිගන්නේ අර උපාසකවරුන් ඒ වගේම උපාසිකාවෙන් අපි පිළිගන්නේ සතර පරිෂ්කාර. එතකොට මේ සතර පරිෂ්කාර පිළිගන්නේ අර නිවැරදි ක්‍රමයක් තියෙනවා වැරදි ක්‍රමයකුත් තියෙනවා. ඒ වැරදි ක්‍රම මොනවාද? උදාහරණයක් ඉංගිය දෙනවා. ඒ වගේම ඒ අර ලැජ්ජා කරනවා. ලැජ්ජාව උපදවා ගන්නවා ගී කට්ටිය තුළ. ඒ වගේම අර ලාභයකින් තව ලාභයක් ලැබීමෙන් අර කටයුතු කරනවා. මම උදාහරණයක් කියනවා. උදාහරණයක් ඉංගිය දෙනවා. දැන් අපි කියමු පාසක කෙනෙක් අසපුවට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමකුත් එක්ක කතා කරනවා. අර ඒ උපාසක මහතේ අර සතර පරිෂ්කාර ගැන කතා කරන්නේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කතාවක් ආරම්භ කරනවා. අනේ අර උපාසක මහතය දැන් අපේ කුටි ගොඩක් පරණ වෙලා අර ජීවත් ඉන්න අමාරුයි. අලුත් කුටි කුටියක් හම්බුනොත් කොයි තරම් හොඳයි කියලා. එතකොට ඉංගියක් දෙනවා ඒ උපාසක කෙනෙකුට. ඒක හොඳ නෑ අර භික්ෂුන් මහන්ති නමකට. ඒ වගේම අර ලැජ්ජාව උපදවා ගන්නවා. දැන් අපි කියමු ගී ශ්‍රාවකයෝ එකතු වෙලා දානයක් දෙනවා. ඒ දානේ දෙන්නේ අද අපි කියමු ව්‍යංජන කීපයක් දෙනවා. එතකොට එක භික්ෂුන් මහතෙනමක් ඒ දානි ගැන හිත නරක් කරනවා. මෙච්චරයිද කියලා හිතනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ කියනවා අර දන් දෙන පින්නතුන්ට අර මෙච්චරද දෙන්නේද? අර අපිට මෙච්චර අමාරුයි. තව ව්‍යංජන නැද්ද? අනේ වගේ අර ගී ශ්‍රාවකයෝ තුළ ලැජ්ජාව උපදවා ගන්නවා. ඒකත් හොඳ නැහැ භික්ෂුන් වහන්සේ නමකට. අර වැරදි ජීවිතයකට අයිති වෙන කාරණය. ඒ වගේම උදාහරණයක් අර ස්වාමින් වහන්සේ නමක්
හොඳ සිවුරක් අලුත් සිවුරක් හම්බ වෙන්න කැමති. එතකොට ස්වාමීන් වහන්සේම කියනවා උපාසක කෙනෙකුට, දැන් ඔයා මට ගොඩක් හොඳ අර සුපිරි පුළුන් සිවුරක් අර මට දුන්නොත් මා ළඟ තියෙන්නේ අර රසවත් කේමක්. දැන් නිතර නිතර හම්බ වෙන්නේ මෙහි. දැන් ඒ සුපිරි පුළුන් සිවුරක් දුන්නොත් ඒ කෑම ටික මන් දෙන්න. එතකොට මේ භික්ෂුන් වහන්සේ මොනවද කරන්නේ? තමා ළඟ තියෙන ලාභයක් ඒක පරිහරණය කරන්නේ, තව තවත් ලාභය එකතු කරන්නේ. ඒකත් අදාළ නෑ අර පැවිදි ජීවිතයට. අර වැරදි ජීවිතයට අයිති වෙනවා මේ කටයුතු. එතකොට අපි තේරුම් ගන්න ඕන, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, අපි හැමෝටම නිවැරදි ජීවිතයක් ගත කරන්න ඕන. ඒ තුළින් අපි ධර්මය පුරුදු වෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය අංගයක් පුරුදු වෙන්නේ. ඒක තමයි සීලය තායිති වෙනවා. අපේ කරන අර රැකියාව හරි ජීවත් වෙන ක්‍රමය හරි. ඉතින් අපි සියලු දෙනා අද ඉගෙනගත් කරුණු සිහිපත් කරගෙන මේ ජීවිතයේ අද තමන්ටත් අනුන්ටත් හානි නොකරගෙන පිරිසුදු ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෙක් විදියට ජීවත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.